රටක මව් පරපුරෙන් 30%කට නීරක්තිය තියෙනවනම් මොකක්ද අපේ රටේ තත්ත්වය? එතකොට මන්ද පෝෂණයෙන් පෙළෙන මව්වරු ඒ ප්‍රශ්නේ විසඳීම සඳහා ප්‍රතිපත්තීන් සකස් නොවනකොට ඉපදෙන්නේ ඉන්න දරුවන් ඒ පවුල්වල මන්ද පෝෂිත දරුවන් හැටියට මහා විෂම චක්‍රයක්. කතා කරන්නේ මොනවද? බලවත් දේශාභිමානය, දේශානුරාගය. හැබැයි ලැජ්ජයි කියන්නේ අද අපේ රටේ මව් පරපුරෙන් 30% මාතෘ මන්ද පෝෂණයෙන් පෙළෙන දරු පරපුරෙන් 16%, 17% මන්ද පෝෂණයෙන් අවුරුත් කතා කරන්නේ කොහොමද අපි මේ ප්‍රශ්නෙට විසඳුම් ලබා දෙන්නේ? ඒ කතා කිරීම තහනම් වෙලා. ඔය සමහර දේශප්‍රේමියෝ මේව ගැන දන්නේ නැහැ. මොකද ඒ ආගේ දේශප්‍රේමීත්වය තමයි දේශානුරාගයේ දේශාලය ගැන කතා කරලා අධිවේගී මාර්ගයේ මන්දිරවලට ගිහිල්ලා පාලකයන්ගේ පෝෂණ මට්ටම ඉහළ දැරි. දැන් අපි මදක් ඉඳලා බලන්නට ඕන පාලකයන්ගේ පෝෂණ මට්ටම කොහොමද අපේ රටේ දරු පරපුරට සාපේක්ෂව? පාලකයන්ගේ පෝෂණ මට්ටම කොහොමද අපේ රටේ මව් පරපුරට සාපේක්ෂව? ආලකයන්ගේ කිසිම මන්ද පෝෂණයක් නැහැ. එතන තියෙන්නේ සුර සැප පෝෂණය. මන්දිරවල ගත කරන්නේ අහුගේ කාලේ ඇසිරුණු ආකාරය ඔබල දන්නවා. හිතන විදියට මහා භාණ්ඩාගාරයේ අරමුදල් පුද්ගලිකව පරිහරණය කරා. මෙගා ප්‍රොජෙක්ට්ස් කියලා මහා පරිමාණයේ ව්‍යාපෘති ආරම්භ කරා. හැබැයි මන්ද පෝෂණයෙන් පෙළෙන 30% අපේ රටේ මව්වරුන් ගැන බැලුවේ නැහැ.